පොඩි ටෙස්ට් යන්නේ සයිවන්තගේ කැලින්නකට වැඩි ලොකු බිල්ඩින් නෑනේ පින්වතනි. මං හිටපු කැලණන් අන්තිමට මීටියා ඔය කොහෙද මේ කැබලිත් අහලා තියෙනවද? කැබලිත් දේවාලයක් වගේ ප්‍රසිද්ධ තැනක් උනේ. ඒකේ කිලෝමීටරයක් එහා අමි පොස්ට් එකකින් තමයි මට මේ පැකට් එකක් ගෙනල්ලා තියෙනවා. මාව පේන්නේ නැහැ ඒගොල්ලන්ට. මම පාත් මේ පිඟුදුලට මාව ඊට වඩා පේනවා නේද? ඒගොල්ලන්ට හරි ගුප්තයි මේ ස්වයංසේකර. මොකද මම හිතාගත්ත ඔච්චර කැලේ ගිහිල්ලා මිනිස්සු හම්බෙලා වැඩක් නැහැනේ. ඉතින් මගේ පාත්‍රේ තියෙනවා අර ඒ පොඩි හට් එකෙන් නේ. ඒගොල්ලන් දාලා ඒගොල්ලන් වැඳලා යනවා. හැබැයි ඒගොල්ලන්ට හරි මේකක් ඇති වෙනවා ස්වයංසේකර. මේ කොහොමද මේ ඉන්නේ? මේ දැන් බලස් ඉන්නවා හරියට. ඉතින් ඒ අය තුන් දෙනෙක් තමයි එන්නේත් මං ගාවට. ඒ කියන්නේ අර තනියම එන්න බයයි. තුවක්කුනේ තුවක්කු දෙන්නේ හැබැයි තුන් දෙනෙක් විතර එනවා. ඒතෝ හතර දෙනෙක්. ඉතින් දවසක් ඒගොල්ලන් මුලට දැක්කම හිතනවා මේ අනේ මේ චූටි ස්වාමීන් වහන්සේ කෙනෙක් හරිමක්. ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ මොනවද මේ හැබැයි අත්තන හින්න පටන් ගත්තා මේගොල්ලන් බැලුවා මොකද්ද මේ අමුතු එකක් තියෙනවා. පස්සේ අර මා ගෙනිච්ච මහත්තුරුන්ටේම රෑම කතා වෙනවා. දැන් මේ රෑ වෙනකොටනේ බය වෙන්නේ තමයි. ඉතින් පස්සේ මං කිව්වා ඇත්තට හේතුව මහත්තුරුන්ට ළමයි ඉන්නවා, පවුල් ඉන්නවා, බැඳීම් තියෙනවා. ඒ බැඳීමුත් එක තමයි ඔය බය තියෙන්නේ. ඔය ඇඟ පතවල් තිබ්බට මේවා තිබ්බට මැරෙන්න බය එකනේ ඔක්කොම. ඒව දාලයයි ඒව භුක්ති විඳින්න බැරි වෙයි කියන. ඉතින් මම නැති කළම නැති වුණාට මොනවත් ඒවා අඩුයි. ඉතින් කොමාරි බලත් බයෙන් නැහැ කියන්න බෑ. බෑ චර දෙයක් නෙමෙයි. ඉන්න පුළුවන් ආයි කවද? දැන් තාම දැන් හරි. මේ ඉතින් ඒක කීප වතාවක් කර කර යන්න ඕනේ. ට්‍රැක්ටර් එකට නේ යන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ගිහිල්ලා ඒ කැලේ වටිනවා. මාත් ඉතින් ඒ කැලේට ආසයි. කලකට පස්සේ මට හම්බුනේ එහෙම ටිකක් ඉන්න. ඉතින් ඔතන මං වැඩි ඉඳලා එළියට යනකොට හරි ඉන්ට්‍රෙස්ටිං. මොන්රාගල පැත්තේම අර වාහන ලයිට් එහෙම දකිනකොට චුට්ට චුට්ට තේරෙනවා මේ නිකන් අර විකාර වගේ කළුවරේම ඉඳලා මෙයා වෙලා ඒක අපි දැන් මේ දැන් පුරුදු වෙලා විකාරවට විකාර නෝමල් වෙලා. ඉතින් ඒ ඊට පස්සේ අර නගරයට එනකොට කොච්චර ඒක අපි වැඩි කළ පාටවලුනේ. ඉතින් මම බැලුවා එක තැනකදී මම මතකයි මේ මිනිස්සු ඇඳුම් ඇඳගෙන ඒ කියන්නේ ගෑනු කට්ටිය ඇඳුම් ඇඳන් කියලා. ඒ මොකද අර ඇඳුම් එක එක මල් අරෝමිය පාට අරෝමිය අර අතන ඉඳලා ඉඳලා කැලියස්සේ අර මෙනකොට ඒක නිකන් අමුතුයි. ඒ කියන්නේ නිකන් මේ මොනවද අවශ්‍ය නැති දෙයක් නේ මේ කරගෙන ඉන්නේ කියලා තේනවත් දන්නේ. ඒක අර ලෝක දෙකකට බෙදෙනවා. හරි පුදුමයි ඒක. දැන් වැඩි දින අපි කල් එතන ඉන්නකොට ඒකට පුරුදු වෙනවා. දැන් මේ ඕස්ට්‍රේලියාවේ මම මතකයි මම සයිප්‍රස් වලට මෙහෙ කොයිද සවුත් ඇෆ්‍රිකා ලෙසෝතෝ ඉඳගෙන එහෙ යන්න උනාම මුල් දවස්වල හිතපු ඇඳුම් නෙමෙයි. මම මාස 6ක් විතර ඉඳලා අවුරුද්දක විතර ලංකාවට ආම ඔක්කොටම වෙනස් හෙයා ස්ටයිල් එකද. තව ඒගොල්ලන් අර එහෙ අඳින ෆැෂන් එකට තමන් මෙයා වෙනවා. මං හිතනවා දැන් මෙහෙත් එක වෙනවා ඇති කල් යනකොට. මොකද ඒගොල්ලන් වැලියු කරන එකට තමන් හිමීට යනවා. ඒ භූමිතලේ ඒ කර්මයේ කර්මානුරූපය යන්නේත් අපි එතනට. ඊට පස්සේ අපිට ඒක ගැළපෙන සංස්කාර තියෙනවා නැත්තේ නේ. ඉතින් අපි දන්නේම නැතුව අර මේ ඒකට හැඩගෙනවා. ඒක ඉතින් හැඩගෙන නැත්තේ මා අමුතුම චරිතයක් වෙන්නේ. ඒ මොකද අර ඒ කට්ටිය වැලියු කරන ඒ තැන් වලට. ඉතින් ඒකයි ස්වාමී වහන්සේලා අතර හිටියොත් ස්වාමී වහන්සේලා ඒ පැත්ත මෙයා වෙනවා. ඒ කියන්නේ හාමුදුරුවෝ ඒ වඩන අය වඩන ඒවා අනුව ඒක ආශ්‍රය කරන දේ අනුව තමයි අපි වෙන්නේ අන්තිමටම. මොනවද ආශ්‍රය කරන්නේ? ඒක වෙනවා. ශාස්ත්‍ර කියන කට්ටිය ආශ්‍රය කරොත් ඒක වෙනවා. ඒ පැත්තේ යන්නනවා. ඒතර තව මොනවද ජ්‍යොතිෂය ඒව වැරදි නෑ. වල සත්‍ය දේවල් තියෙනවා. හැබැයි ඒක අඳ ගන්නුන එක සීමාව ප්‍රමාණය. මෙහෙම මාර්ගයේ යන කෙනෙක්ට ඒව ගවේෂණය කරලා ප්‍රශ්නයක් නෑ. ඒව පාවිච්චි වුණාට කමක් නෑ. මාර්ගයක් නැති කෙනෙක් ඒක මාර්ගයක් කියලා ගන්නවා. තියෙනව නේද පින්වත්? ඒ කරුණු ඒවා මේවා. ඒක භයානක. ඒ භයානක කියන්නේ ඒක හිර වෙන්න ඉඩ තියෙනවා තමන්ගේ ගමන. දැන් මොකද මම මේවා ටික කිව්වේ කියලා කොහොම හරි